ආයිබෝන් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේශාණීටම ගෙදර ප්‍රථමයෙන් උදෑසන පුවත් සිරස්තල ගෝඨාභය වෙනුවෙන් පෙනී ඉන්න නීතිචයින් නැති වෙයි ලලිත් කුග නඩුවට අදාළව ගෝඨාභයට නොතීසි පාර්ලිමේන්තුවේ බලය පොහොට්ටුවට තියෙද්දි තනි ආසනේ මාන්ත්‍රීව ජනපති කරද්දි හදිසි නීතිය සම්මත කරගනිද්දි තව මොන සර්වපාක්ෂික කතාද අද ටෙලිවැකියෙන් විදේශ ශ්‍රමිකයින් දිරිගැන්වීමට තීරුබදු සහන රැසක් ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත කොවිඩ් අවධානම යලි ඉහළ යමින් ඇති බැවින් කඩිනමින් එන්නත්කරණයට යොමු වන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ඒ ඊයේ පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් කොවිඩ් රෝගීන් හා මරණ සංඛ්‍යාව යලිත් වැඩි වෙනවා අප්‍රේල් මාසයේ කොවිඩ් රෝගීන් 1731කුත් කොවිඩ් මරණ 26ක් තිබුණා මැයි මාසයේ රෝගීන් සංඛ්‍යාව 472කට අඩු වුණා මරණ 13යි ජූනි මාසයේ කොවිඩ් රෝගීන් 283යි මරණ 3යි නමුත් ජූලි මාසයේ කොවිඩ් රෝගීන් යලිත් වැඩි වෙලා තියෙනවා 1616කට මරණ 35 මේ මරණ 35න් 28ක් සිදු වුණේ ජූලි 18 වෙනිදාන් පස්සේ මේ දිහා බැලුවහම තවත් එක කරුණක් තිබෙනවා විශේෂයෙන්ම කොවිඩ් එන්නත දීම ගැන පළවෙනි වටේදී මිලියන 17ක් කොවිඩ් එන්නත් ලබාගත් දෙවනි වටේ එක මිලියන 14කට අඩු වුණා තුන්වෙනි වටේ කොවිඩ් එන්නත ලබාගෙන තියෙන්නේ මිලියන 8යි හතරවෙනි එන්නත ලබාගෙන තියෙන්නේ 22623 එහෙනම් තුන්වෙනි වතාවෙත් හතරවෙනි වතාවෙත් එන්නත් ගත්ත ප්‍රමාණය අඩු වෙලා තියෙනවා විශේෂයෙන්ම බස්නාහිර පළාතේ එනිසා එන්නත්ත ගන්න එක යලිත් වැඩි කරන්නට තිබෙනවා දැනට ලංකාවේ තියෙනවා එන්නත්ත තව මිලියන 8ක් ඒක ඔක්තෝබර් මාසෙ වෙනකන් අපිට යොදවන්න පුළුවන් මේ මිලියන 8ම අපිට ඔක්තෝබර් මාසෙදී අවසන් කරන්නට බැරි වෙනවා ඒ නිසා කොටසක් වෙන රටකට දෙන්න සිදු වෙනවා මේ එන්නත ගෙනාවේ ඔබ වෙනුවේ ඒ නිසා දැම්මම විශේෂයෙන්ම එන්නත ලබා ගන්න කියලා හැම එක්කෙනාගෙන්ම මං ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ පිළිබඳව තවත් උපදෙස් දෙනවා. ඒ උපදෙස් අනුව ක්‍රියා කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශ එන්නත ගන්න ප්‍රමාණය වැඩි කරන්නට ක්‍රියා කරගෙන යනවා. කරුණා කළා මේ අවස්ථාවේදී සෞඛ්‍ය ගැන හිතලා ක්‍රියා කරන්න. මේ රටට යලිත් කොවිඩ් වසංගතයෙන්ට අවස්ථාවක් දෙන්න එපා. ලලිත් සහ කුගන් යන තරුණයින් පැහැරගෙන යාම සම්බන්ධයෙන් යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පැවති නඩු විභාගයකදී සාක්ෂි සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැඳවිය නොහැකි බවට අභියාචන අධිකරණය තීන්දුව කර තිබුණා. එම තීන්දුව බල රහිත කරන ලෙසට ඉල්ලා ගොනු කළ පෙත්සමක් සලකා බැලීම සඳහා ඔක්තෝබර් මාස 19 වනදා කැඳවන ලෙසට ශ්‍රේෂ්ඨ අධිකරණය ඊයේ දින නියම කළා. අතුරුදන් වූවන්ගේ ඥාතීන් පිරිසක් විසින් ඉදිරිපත් කර තිබෙන මෙම පෙත්සම අද ප්‍රීතිපත්මන් සූරසේන යසන්ත කොන්දාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී අදාළ පෙත්සමේ වග උත්තරකරු වශයෙන් නම් කර සිටින ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් නීතිචවරුන් පෙනී සිටියේ නැහැ. ඒ අනුව වග උත්තරකාර ගෝඨාභය රාජපක්ෂට නොතේසි යවීමට පියවර ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම නැවත ඔක්තෝබර් මාස 19 වනදා කැඳවීමටද නියම කළා. 2011 වසරේ දෙසැම්බර් මාස 10 වනදා ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් ඉදිරිපත් කළ හබියස් කෝපුස් පැමිණිල්ලකට අදාළව සාක්ෂ්‍ය දීම සඳහා එවකට ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂට 2019 වසරේ සැප්තැම්බර් මාස 27 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වා යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නොතේසින් නිකුත් කර තිබුණා. තමන්ට පවතින ජීවිත තර්ජන හේතුවෙන් යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් සාක්ෂි දිය නොහැකි බවත් එබැවින් යාපනයේ මහේස්ත්‍රාත්වරයාගේ තීරණය අත්තිටුවර නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ගෝඨාභය රාජපක්ෂ අභියාචන අධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කළා. එය විභාග කළ අභියාචන අධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ බැවින් ඔහුව සාක්ෂියට කැඳවිය නොහැකි බව තීන්දුව කළා. අභියාචන අධිකරණයේම තීන්දුව නීතියට පටහැනි බවත් ගෝඨාභය රාජපක්ෂ වර්තමානයේ ජනාධිපති ධුරයෙන් ඉවත් වී සිටින බැවින් ඔහු සාක්ෂියට කැඳවිය හැකි බවට නියෝගයක් නිකුත් කරන ලෙසටත් ඉල්ලමින් අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම අභියාචන පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. ලලිත් කුමාර් වීරරාජ් සහ කුහන් මුරුගානන්දන් යන දෙදෙනාට මේ සිදුවෙලා තියෙන අසාධාරණය තවත් අතුරුදහන් වෙච්ච දසදහස් ගණනක පුද්ගලිනුත් වෙනුවෙන් මේ නඩුව ඉතාම වැදගත් කියලා අපි හිතනවා. මේ මොහොත වෙනකොටත් අතුරුදහන් වූ ජනාධිපති කොමිසම කියලා තියෙනවා 25000ක් අතුරුදහන් වුණා.
කියලා ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් කියලා තියෙනවා 40,000ක් අතුරුදහන් වුණා කියලා. නමුත් මේ සියල්ල මැද මේ නඩුව තමයි දැන් අතුරුදහන් වූ අයගේ නඩුවකට සජීවීව විභාග කරමින් පවතින නඩුව. ඒ නිසා මේ නඩුවේදී යුක්ති ඉටු කර ගැනීම සඳහා අපේ පාර්ශවයෙන් අපි උපරිම උත්සාහය දරමින් ඉන්නවා. රජයේ සේවකීන් සඳහා ලබා දී තිබූ සිකුරාදා නිවාඩු දිනය අවලංගු කර තිබෙනවා. මේ අතර විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ වැඩි වශයෙන් ලබා ගැනීමට දිරිගැන්වීම සඳහා තීරුබදු සහන ලබා දීමට කැබිනට් මණ්ඩලය පසුගියදා තීරණය කළා. විදේශගත වෙලා ඉඳලා ආවහම ඕනම කෙනෙකුට ගුවන් තොටුපළේදී හම්බ වෙනවා තීරුබදු සහනයක්. අපි දන්නවා සමහර අය පිටරට ගිහින් එනකොට චොක්ලට් ටිකක් සමහර වෙලාවට සැරමත් පැන් ටිකක් අරගෙන එනවා. ඒ වගේම ඒ ගුවන් තොටුපළෙන් එනකොට ටීවී එකක් වොෂින් මැෂින් එකක් අරගෙන එනවා අපි දකිනවා. එතකොට ඒකේ හම්බ වුණේ දවස් 90ට වඩා අඩුවෙන් හිටියොත් ඩොලර් 187.50ක සහනයක් තමයි හම්බ වුණේ. එතකොට දින 90365ත් අතර හිටියහම ඩොලර් 625ක සහනයක් හම්බ වුණා. දවස් 365ට වඩා ඉඳලා ආවොත් 1750ක සහනයක් හම්බුණා. ඒ සහනෙන් තමයි අපි ওই ගමට එනකොට තමන්ගේ ගෙවල් වල ඉන්න අයට යම් යම් තෑගි භෝග ටිකක් අරගෙන ආවේ. දැන් මේක ලංකාවට ඩොලර් එව්වත් එකයි නැතත් එකයි. විනෝද චාරිකාවකට ගිහිල්ලා ඉඳලා ආවත් එකයි 7-5ක් එව්වේ නැතත් මේක තමයි හම්බ වුනේ. නෝ මේ ලැබෙන මුදල් අපි වෙනස්කමක් කරන්නේ නැහැ. මේ විදියට ලැබිච්ච සහනේ ඒ විදියටම දෙන ගමන් ඩොලර් 2400ක්වත් අමවශයෙන් එවලා තියෙනවා නම් එයා සිල්ව කියන කැටගරි එකට අපි ඇතුළත් කරගෙන එයාට වැඩි කරනවා. එයා හිටපු දින ගානත් එක්ක දින 90ට අඩු නම් 787ක් දින 90365ත් අතර හිටියනම් 1225ක් ඊට වැඩියෙන් ඉන්නව නම් 2350ක් විදියට මේ ඩියුටි ෆ්‍රී ඇලවන්ස් එක තීරුබදු සහනය වැඩි වෙනවා. මේක ඩොලර් 4800ක්වත් එවලා තියෙනවනම් 1175ක් 1585ක් සහ 2710ක් විදියට වැඩි වෙනවා. මේක ඩොලර් 7200ක් එවලා තියෙනවනම් මේක ගෝල් කැටගරි එකට එන්නේ. ඒක 1627 2065 3190 විදියට ඩොලර් ප්‍රමාණයක් තීරුබදු සහනයක් ලබා දෙනවා. මේ සියලු දේවල් Taman එහෙන් මොන රටෙන් එව්වත් කමක් නැහැ. ලංකාවට බැංකුවක් හරහා එවපු සියලු ශ්‍රී ලාංකික පුරවැසියන් මේකට අයිති වෙනවා. විදේශගත ශ්‍රමිකයන් විතරක් නෙවෙයි විදේශගත ශ්‍රී ලාංකිකයිනුත් මේකට ඇතුළත් වෙනවා. මේ රටට මේ විදේශ විනිමය එවන උදවිය වෙනුවෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයා වෙනුවෙන්ම මේ විශේෂ පැකේජ් එක හඳුන්වා දීලා තියෙනවා. එතෙන්දී ඩොලර් 3000ට වඩා කවුරු හරි කෙනෙක් ලංකාවට එවනව නම් තමන්ගේ ගිනුමට හරි තමන්ගේ ඥාතියගේ තමන්ගේම කෙනාගේ ගිනුමට වෙන වෙනාගේ ගිනුමට එවලා හරියන්නේ නැහැ. තමන්ගේ ගිනුමට හරි තමන්ගේ පවුලේ කෙනෙක්ගේ ගිනුමට හරි තමන් එවලා තියෙනවා නම් ඩොලර් 3000ට වැඩියෙන් යම්කිසි මුදලක් ඒ අයට ඒ එවපු මුදලේ අඩ වටිනාකමකට ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් එකක් ගන්න අවකාශය ලැබලා දීලා තියෙනවා. යවන ලද මුදලෙන් භාගයක මුදල ඩොලර් 65000ක් දක්වා වාහනයක් ආනයනය කරන්න අවසර දෙනවා. ඉලෙක්ට්‍රොනික වෙහිකල් එකක් විතරයි ගේන්න පුළුවන්. සූර්ය බල පද්ධතියක් Taman විසින්ම සකසා ගන්න ඕන. ජාතික විදුලි බල පද්ධතියෙන් මේ වාහන ආරෝපණය කරන්න ඉඩ දෙන්නේ නැහැ. දුම්රිය බස් රථ හා අනික් පොදු ප්‍රවාහනයත් ආරම්භ වීම සමග QR ක්‍රමයේ යටතේ ඉන්ධන ලබා දීමත් සමග ඊයේ කැබිනට් මණ්ඩලයේ එතුම යෝජනා කළ සිකුරාදා නිවාඩු දිනය වහාම ක්‍රියාත්මක වෙන පරිදි අවලංගු කරන්න එවිට ලබන සතියේ ඉඳන් රජයේ ආයතන සිකුරාදා දිනය වැඩ කරන දිනයක් බවට පත් වෙනවා. රටේ ජනතාව හිංසනයට ලක් කරමින් ඒකාධිපති වියරුවෙන් හැසිරෙන වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසෙන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් පෙනී සිටින සිවිල් ප්‍රජාව මහා මගදී හිරිහැරයට හිංසනයට ලක් කරලා ඒකාධිපති වියරුවෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසෙන මහා බරපතල ම්ලේච්ඡ මුහුණුවරක් ජන සමාජයේ නිර්මාණය වෙලා තිබේ. මේකට වර්තමාන රජය සම්පූර්ණයෙන්ම වග කියන්නට ඕන. මේ ම්ලේච්ඡත්වයට මේ රාජ්‍ය භීෂණයට අපිට ඉඩ තබන්න බෑ. මේ රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව අපි කටයුතු කරන්නට ඕන. දැන් අපිට අහන්නට දකින්නට ලැබෙනවා ගාලු මෝදර වෙරළ තීරයට ක්‍රමිකව මිනි ගොඩබැස්වීමේ වැඩපිළිවෙලක් තිබේ. අපි අහන්න කැමති ආණ්ඩුවෙන් මේ මිනිමරු සංස්කෘතිය නිර්මාණය කිරීම තුළ ඔබලා හදන්නේ රටේ ජනතාවට මොනවා හරි පණිවිඩයක් දෙන්න. මේ මිනි ගොඩබැස්වීම තුළ මේ රටේ ම්ලේච්ඡත්වය රාජ්‍ය න්‍යායපත්‍රයේ ඉහළම තලයට අරගෙන තිබෙනවා කියන පණිවිඩයද ඔබ ලබා දෙන්න. අපි පැහැදිලිවම කියන්න කැමති මේ රටේ නීති ශාස්ත්‍රය පමණක් නොවේ මුළුමහත් සිවිල් පුරවැසි ශාස්ත්‍රය මේ ප්‍රචණ්ඩත්වයට ම්ලේච්ඡත්වයට විරුද්ධව අපි නැගී සිටිනවා. හුදෙක්ම ඡන්දය පැවැත්වෙන දිනය තුළ සාමකාමී වූ පමණින් සාධාරණ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැති බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිශ්‍ර නිමල් පුංචිහේවා පවසනවා.
ඔපෙන්වා දෙන්නේ මැතිවරණයක් පැවැත්වීම සඳහා සමස්ත සමාජ වටපිටාවම යුක්ති සහගත ලෙස සූදානම් විය යුතු බවයි. මැතිවරණ කොමිෂන් සභාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තියෙන නිදහස් හා සාධාරණ මැතිවරණ නිදහසා සාධාරණ මැතිවරණය කියන එක මේ ඡන්දය දවස විතරක් හොඳට කොහොම හරි මැතිවරණ තිබ්බා කඩවලයක් වුණේ නැහැ ගණන් කරලා දුන්නේ නැහැ කියන එක විතරක් ප්‍රමාණවත් කියලා මේ මැතිවරණ කොමිෂන් සභාව අදහස් කරන්නේ. ඒ මැතිවරණය පවත්වන්න සුදුසු වාතාවරණයේ තියෙන්න ඕන. ඒ අයට ඒ අපේක්ෂකයන්ට නිදහස තියෙන්න ඕන සාධාරණව ඒකට මැදිහත් වෙන්න. මේ අපි ඉදිරිපත් කරපු යෝජනා කොච්චර අවශ්‍යතාවයක් තියෙද කියලා මේ රටේ මේ තියෙන ඉදිරිපත් වීම් සමාජෙ මතුවෙන හැඟීම් හා ඉදිරිපත් කරන ඉල්ලීම් අනුව. දැන් අපි යෝජනා කරලා තියෙන ප්‍රධාන එකක් හැටියට මේ වියදම් පාලනය කියන එක. එතකොට මේ වියදම් පාලනය මහා අති දැවැන්ත ධනස්කන්ධයක් රටේ ආර්ථිකයටත් බරක්. වියදම් කරන සමහර අපේක්ෂකයෝ පෝස්ටර් එකක් පත්‍රිකාවක් ගහගන්න සල්ලි නැහැ. එතකොට මේත එතකොට අපේක්ෂකයන් සමබිමක් එන්නේ. අද රටේ පවතින පාර්ලිමේන්තු ක්‍රමය දැන් පළාත් සභා ඡන්දයට බාහිර වෙලා තියෙනවා. මේ සමානවාද ක්‍රමය තමයි තාම සුබවාදී, ධනන්තරවාදී, ජනවාදී ක්‍රමය කියලා මම මගේ අත්දැකීම හොඳට මම කියන්න කැමතියි. පළාත් සභා මැතිවරණය පිළිබඳ සාධනීය යෝජනාවක් තියෙනවා එක්තරා විදිහකට. දැන් මැතිවරණයේ වසර ගණනාවක් ප්‍රමාද වෙලා තියෙනවා. මෙතෙන්දී යෝජනා කරලා තියෙනවා తాවකාලිකව පැරණි ක්‍රමයට මැතිවරණය පවත්ව ගන්න. මේ පළාත් මේ සිස්ටම් එක වෙනස් කරනකම්. මොකද දැන් ඒක අතරමං වීමක් වෙලා තියෙන පාර්ලිමේන්තුව තුල. ඒ නිසා ඉදිරියේදී ඒ தત્ත්වය වෙනස් කරගන්නකම් පැවති ක්‍රමයට පැවති අනුපාත ක්‍රමයට මැතිවරණය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කරන්න කියලා මම හිතන්නේ ඒක කරන්න පුළුවන් වුණොත් පළාත් සභා මැතිවරණය අපිට තියාගන්න පුළුවන්. මම කොමිෂන් සභාවෙන් ඉල්ලන්නේ මෙරට සෑම පුරවැසියෙකුටම මේ පක්ෂවල ප්‍රතිපත්ති මේක විවස්ථාව කවුද නිලධාරීන් කොහෙද මේවා කේන්ද්‍රගත වෙලා තියෙන ලිපිනයන් මොනවද කියලා කියන කාරණේ බොහොම නිදහස්ව ඡන්දදායකයාට පරිශීලනය කරන්න පුළුවන් තොරතුරු රටට දෙන්න. දැනට බරපතල අර්බුදයට ලක් වෙලා තියෙන මේ දෙවෙනි කාරණේ තරුණ පරම්පරාවේ විශ්වාසය අපිට බංග වෙලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රසංස්කරණ ඇතුලේ ඔවුන්ගේ විශ්වාසය දිනාගත හැකි ආකාරය ඒ ප්‍රසංස්කරණ යෝජනා වෙන්නට ඕනේ කියලා කියන එක අදහසක් විදිහට මම කැමති මේ සභාවට ඉදිරිපත් කරන්න. කාන්ත නියෝජනයේ වැඩි කල යුතුයි ඒක අනිවාර්යෙන් කළ යුතු කාරණා. හැබැයි ඒකත් එක්කම තරුණ යෝජනාවකින් විශාල කඩාවැටීමකට දැන් ලක් වෙලා තියෙනවා. ඒ නිසා විශාල අර්බුදයක් මේකේ තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ කාන්තා නියෝජනයත් තරුණ නියෝජනයත් කියන දෙකම යම්කිසි විදියකට ඉදිරියට ගන්න පුළුවන් නම් මම හිතන්නේ ඉතාම වැදගත් කියන කාරණේ. දැන් මාධ්‍ය තමයි සමහර නායකයන්ව ගෙනල්ලා සමහර දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කරන වැඩපිළිවෙළට සම්පූර්ණ සහය දෙන්නේ. ඔවුන්ගේ මැතිවරණ ක්‍රියාවලිය තුලම ගත්තොත් මැතිවරණ කොමිසම අපිට ස්වාධීනව තිබුණ සමයේ පවා ඒ අයිතිය අපිට හදාගන්න බැරුව ගියා. මොකද හේතුව ඔවුන් තනිකරම එක් අපේක්ෂකයෙක් හෝ එක් දේශපාලන පක්ෂයක් නගා සිටීම සඳහා සම්පූර්ණ තමන්ගේ කාලයෙන් විශාල ප්‍රමාණයක් කැප කරමින් කටයුතු කිරීම ඇත්ත වශයෙන් විශාල හානියක් අනෙක් අපේක්ෂකයන්ට. ඔබත් මමත් ඉන්ධන පෝලිම්වල එක දවසක් හරි ඉඳලා තියෙනවා. අපි ඉන්ධන ලබා ගන්න එක දවසක් වැය කළාට පස්සේ අපිට කොච්චර මහන්සියක් තෙහෙට්ටුවක් දැනෙනවද? නමුත් අපිට වඩා දවසටම කෑමක් බීමක් නැතුව ඉන්ධන ලබා දෙන පොම්පකරුවන් කොතරම් වෙහෙසක් මහන්සියක් ඒ සඳහා දරනවද? ඔබ ඒ ගැන හිතලා තියෙනවද? ඉන්ධන ලබා ගන්න එක මොනතරම් දුෂ්කරද කියලා අපිට මේ කාලේ හොඳටම දැනිලා තියෙනවා. ඔබ කොපමණ වෙලා මේ තෙල් පොලිමේ ඉඳලා තෙල් ලබා ගන්න ඇද්ද? මේ කතාව බලන ඔබට ඒ අත්දැකීම ඇති. ඔබට එවිට කොතරම් වෙහෙසද? ඔබ ඒක දන්නවා. නමුත් ඔබට වගේම ඔබෙන් පසුව එන අයටත් ඉන්ධන බෙදා හරින මේ පොම්පකරුගේ ජීවිතය මොනතරම් වෙහෙසකර ඇතිද? ඉතිහාසයේ නොවූ විරු ලෙස මේ ඉන්ධන අර්බුදය හමුවේ ඔවුන්ටත් මේ පොම්පෙත් එක්ක හරි හරියට ඔට්ටු වෙන්න වෙලා මේ පොම්පකරුවන්ට ඉන්ධන ගන්න එන සමහරුන්ගෙන් බැනුම් අහන්නත් වෙනවා. පහර කෑම් වලටත් ලක් වෙන්න වෙනවා. එවැනි සිදුවීම්ද මේ කාලේ අපට විශාල වශයෙන් වාර්තා වුණා. නමුත් ඔවුන්ගේ රාජකාරිය ඉටු කරනවා. අතේ කර ගැට එනකල් තිවාරෑ නොබලා වැඩ කරනවා. සමහර විට කුසට ආහාරක්වත් නැතිව වැඩ කරනවා. අපිට ඒ වේදනාව නොදැනුණාට මේ තෙල් පොම්පෙත් එක්ක ඔට්ටු වෙන මේ අයගේ ජීවිත තාමත් එක තැන. දවසකට වාහන 1000කට 1500කටත් වැඩියෙන් තෙල් ගහන මේ පොම්පකරුවන්ගේ අත්වලට මොනතරම් වේදනාවක් දැනෙනවා ඇද්ද? ඔබ ඒ ගැන හිතලා තියෙනවද? මේ කරගැටවලින් පේන්නේ ඔවුන් ඒ විඳින දුක්බර ජීවිතයයි. සමහර විට පොඩි පඩියකට මේ රස්සාව ඔවුන් කරනවා ඇති. නමුත් රාජකාරිය දේවකාරිය සේකරන මෙම පොම්පකරුවන් ඔබ වෙනුවෙන් මේ කාර්යභාරය කරන බව කිසිම විටක අමතක කරන්න එපා. ඒ ගැනත් හිතේ තබාගෙන ඔවුන් දෙස බලන්න කියලා සියත අප මතක් කරන්න කැමතියි.
මේ වන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින්ස් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. රටේ ජනතාව මුහුණ දෙන අර්බුදවලට ගැටළුවලට ප්‍රශ්නවලට පිළිතුරු හොයන තැන විසඳුම් සොයන තැනට කියන්නේ පාර්ලිමේන්තුව කියලා. එහෙමත් නැත්නම් ව්‍යවස්ථාදායකය කියලා තමයි අර්ථකථනයේ නිවැරදිම වචනය. නීති සම්පාදනය කරන තැන, රටටම ආදර්ශයක් දිය යුතු තැන. ඒකට අපේ දියවන්නව මැද්දේ තියෙන්නේ අම්බලමක්ද කියලා හිතෙන තරමටම හැසිරීම හරිම වෙනස්. සමහරුන් අදටත් හැසිරෙන්නේ වලංකඳ බිඳපු ගොන්නු වගේ. ජාතික දේපල, ජාතික ධනය කා අතින් විනාශ වුණත් කවුරු විනාශ කළත් වැරදිමයි. මිරිස්කුඩු ගහගෙන කතානායක පුටුවට වතුර වක් කරගෙන මයික් කඩාගෙන යකා නටපු පාර්ලිමේන්තුවක් මේක. ඉතිහාසයේ ඉඳලම ඕන තරම් ගුටිබැට ඇනගත් තැනක්. මන්ත්‍රී ස්වාමින් වහන්සේ නමක් රෝහල් ගත කරපු තැනට රහසිගත වැඩ සිද්ධ වුණු තැනක් ඔය. මෙහෙම ලියලා ටෙලිවැකිය ආරම්භ කරන්න වෙන්නේ නීතිය හැමටම එකයි සැමටම සාධාරණයි කියන සංකල්පය පාර්ලිමේන්තුවේ අය ආරම්භයා හුදු සිහිනයක්ම වූ රටක් බව නැවත මතක් කරමිනුයි. දැන් වසරකට ආසන්න කාලයක සිට ක්‍රමක්‍රමයෙන් අපේ රට වලපල්ලට ඇද වැටෙමින් තිබෙනවා. රටේ ආර්ථිකය බිඳ වැටීම වලක් ගන්න අදටත් ඔය පාර්ලිමේන්තු ඇතුළේ කතා කරලා තියෙන්නෙම දෙන්නෙකු හෝ තුන්දෙනෙකු පමණමයි. ගෙවුණු සියලු පාර්ලිමේන්තු වාරවල සංවාද දෙස බැලීමේදී මොනතරම් හිස් ටින් හිස් බෙලෙක්කවල සද්දේද ඇහුනේ සහ ඇහෙන්නේ කියලා දැනෙනකොට තනි ඇහැටත් ඇඬෙනවා කියලා තමයි ලියන්න වෙන්නේ. කතානායකම කීප වතාවක්ම කිව්වා මේක පෙර පාසල් දරුවන්ගේ පන්ති කාමරයකටත් වඩා අකීකරු තැනක් කියලා. පෙරපාසල් දරුවන්ගේ නම් අඩුම ගානේ සිත් පිරිසිදුයි, අව්‍යාජයි. මේ සෙට් එකේ එහෙම හිත් හොයන්න ගියොත් එහෙම සක්‍රියගේ පඬපුල් ආසන 7-800ක්වත් ඕන වෙනවා උණු වෙන එක වළක්ව ගන්න. සක්‍ර දෙවිවරුත් මං හිතන්නේ අඩු ගානේ 200ක්වත් ඕන වේවි. හැබැයි මොනව නැතත් රටට හෙන ගැහුවත් සාමාන්‍ය මිනිස්සු පෞල් පිටින් මහපාරේ මැරුණත් දරුවන් කුසගින්නේ මලත් තම බල ව්‍යාපෘතිය නියමයට පවත්වගෙන යන්නට සියලු සෙල්ලම් දාන්න නම් කියාපුම තැන නියම මාර පුත්‍ර සේනාව. අප මහපාරේ පෝලිම්බල දහදුක් විඳිද්දි කන නැතුව කිරිපිටි නැතුව පවුල් ලක්ෂ 90ක් විතර එක වේලක් කාලා නිදාගනිද්දි පසුගිය කාලයේ පුරාම දියවන්නාවේ අය මොනවද කතා කළේ, මොනවද ප්‍රධාන මාතෘකා වුණේ? ඒ පැත්තෙන් මේ පැත්තට පැනලා මැති ඇමතිකම් අරගෙන ඒව සාධාරණීකරණය කරන්න කෑමොරදෙන එක තමයි එක කතාමාලාවක දක්නටම ලැබුණේ. දෙක, අපේ කාලයේ තමයි හොඳම, අපි තමයි හොඳටම කළේ, උඹලගේ ආණ්ඩු කාලයේ තමයි වැඩිම හොරකම් කියලා එකිනෙකාට ඇඟිල්ල දික් කර ගැනීම. එහෙම මරා ගන්නකොට ඒ පැත්තෙන්දලා මේ පැත්තට පැන්න හොරු විලි ලැජ්ජාවක් නැතුව උඩ පැන පැන අත්පොල සම්දෙනවා. ඒක තමයි මරු. අන්තිමට මහජනතාවන අපට පේන්නේ නිකන් අපි හොරා කෑව වගේ නේද? ඊළඟට වැඩිම කාලයක් මොකටද වැය කළේ? තම තමන්ගේ ගිනිගත්ත ගෙවල් ගැන කතා කරන්න, ඒවට වන්දි ගන්න ක්‍රමයේ ගැන කතා කරන්න, අපේ ගෙවල් ගිනිලෑවේ අහවල් පක්ෂයේ අය කියලා චෝදනා කරන්න තමයි වැඩිම කාලයක් ගත කළේ. දැන් ඊයේ පෙරේදා ඉඳලා ජනාධිපතිකම රනිල් වික්‍රමසිංහට ගියාට පසුව ඒ අතිවිශිෂ්ට ජයග්‍රහණය ගැන කතා කරන්න තවත් විශාල කාලයක් මේ පාර්ලිමේන්තුව වැය කරා. දැන් මහින්දානන්දලට, රෝහිත අබේගුණවර්ධනලට අද රට ගලව ගන්න ඉන්න එකම ගැලුම්කරු රනිල්. තව ටික දවසකින් ගෝඨාභය ලොකුම ද්‍රෝහියා බවට පත්වෙන්න පුළුවන්. ඔය කටවල් ඉතින් වාසි අතට හොයියන්නේ නේද? ඊළඟට පහුගිය දිනවල වැඩි වශයෙන්ම කතාබහට ලක්ුණේ අරගලකරුවන්ව කැරලිකරුවන් සහ ත්‍රස්තවාදීන් බවට පත් කරලා මේ රට විනාශ කළේ, මේ රට බංකොලොත් කළේ මේ පිරිස කියලා හඳුන්වා දෙන්නට ඔය පාර්ලිමේන්තුව ඇතුලේ පුදුම විදිහට කෑමොර දෙන්නට පහුගිය කාලේ වැඩිම වෙලාවක් වෙන් කළා. ඊට පෙර ටික කාලයක් විජේදාස රාජපක්ෂගේ ව්‍යවස්ථා සංශෝධනය බදාගෙන කෑමොර දුන්නා. ජනතා කුසගින්නට ඩොලර් අර්බුදයට එකම විසඳුම ව්‍යවස්ථා සංශෝධනය කියලා තමයි ඒ වෙලාවේ මේ අයගේ තර්ක විතර්ක දිහා බලන් හිටුවහම ඕනම කෙනෙකුට හිතෙන්නේ. දැන් වත්මන් ජනාධිපතිගේ කතත් එක්ක
උදේ හවස ඇහෙන කතාව තමයි සර්වපාක්ෂික ආණ්ඩුවක් ඕනේ කියන එක. හොඳයි, දැන් තියෙන මේ ආණ්ඩුවට බලය නැද්ද? ඇයි නැත්තේ? ඔය එක අසුනක් විතරක් ඇති රනිල් වික්‍රමසිංහ අගමැතිත් වෙලා අන්තිමට ජනාධිපතිත් උනේ නේද? වැඩි ඡන්ද 49කින්, ඒ කියන්නේ ඡන්ද 134ක්ම ලැබුණානේ. ඉතින් පාර්ලිමේන්තුවේ බහුතරය ජනාධිපති රනිල්ටයි අගමැති දිනේෂ්ටයි තියෙනවනේ. ආයේ මොකටද සර්වපාක්ෂිකයක් ඇටවුවා කියලා ඇති වැඩි? මොකක්ද ඇතිවන ප්‍රයෝජනේ? මොකක්ද ඇතිවන අමුතු බලය? දැන් උදාහරණයක් හිට ගත්තාම හදිස්සි නීතිය පවා සම්මත කරගත්තනේ. ඒ මද සාමාන්‍ය ජනතාවට ආදරේ වැඩි නිසානේ හදිස්සිය පවා වැඩි ඡන්ද 57කින් සම්මත කරගත්තේ නේද? විශේෂයෙන්ම අර මහා ප්‍රගතිගාමී, පෙරටුගාමී, සමාජවාදී, විප්ලවවාදී විමල් වීරවංශල විතලක් නෙමෙයි, අර ගෙවිඳුල පවා රට රැකගන්න, ජාතිය බේරගන්න, රාජ්‍ය බේරගන්න හදිස්සියට ඡන්දේ දුන්නනේ. ඉතින් ආයේ මොන සර්වපාක්ෂිකද? දැන් ඔය සර්වපාක්ෂික ආණ්ඩුවක් කියලා මේ කරන්න හදන්නේ ඔය සජිත් ගාවේ ඉන්න මනුෂල හරින්ලගේ ජාතියේ ජාති හිතයිෂි ජාති මාමක තව කීප දෙනෙකුව ඇමතිකම් වලට බිලිබා ගන්න එක නේද? ඒක තමයි ඔය කරන්න හදන්නේ. සමහරක් වෙලාවට පාස්කු බෝම්බ ප්‍රහාරය පේන නොපෙනෙන මානෙ ඇති නිසා මෛත්‍රීපාල හිටපු ජනාධිපතිත් සමහරක් වෙලාවට ඇමතිකමක් ගන්න පුළුවන්. ඇත්තටම දැන් ආයේ පාර්ලිමේන්තු බලය පොහොට්ටුවට තියෙද්දි, වටෙන් පිටෙන් ගලවලා අරගෙන පනින ගෙම්බොත් ඉඳද්දි තවත් මොන සර්වපාක්ෂික කතාද නේද? සර්වපාක්ෂික ලේබලෙට මුවා වෙලා තවත් හදන්නේ කල්මරන්න. ජාත්‍යන්තරය තුළ ඇත්තටම මේ පාර්ලිමේන්තුව හැල් වෙලා තියෙන නිසාද කියලා අපට අහන්නම වෙනවා. ඔය දියවන්නාවේ අය මතක් කරගන්න අවශ්‍යයි 19-20 බදාගෙන සර්වපාක්ෂික කතා බදාගෙන හිටියා දැන් හොඳටම ඇති කියලා. දැන්වත් ආර්ථික විශේෂඥ මණ්ඩලයක් පත් කරගන්න, මහ බැංකුවට ස්වාධීනව වැඩ කරන්න දෙන්න, අපේ රටේ ඉන්න තරුණ ආර්ථික විශේෂඥයින්ගෙන් සේම ජාත්‍යන්තරයේ ඉන්න අපේ ආර්ථික විශේෂඥයින්ගේ උදව් ප්‍රසිද්ධිය ඉල්ලන්න, විවෘත සංවාදයක් ආරම්භ කරන්න, විදේශ රැකියාවලට දැන් අපේ අයව ගන්නේ නැහැ මේ විප්ලවකාරීන් නිසා වගේ අතේ පැලවෙන ගල් බේගල් ඇදබාන්න එපා. එහෙම කියන එකම රටක් හරි තානාපති කාර්යාලයක් හරි තියෙන නම් ඒ බව නම් කරන්නකෝ. ඇත්තටම අද ලෝකේ හුඟක් වෙලාවට ඉල්ලන්නේ හෙද හෙදියන් විවිධ ක්ෂේත්‍රවලට වෘත්තීය පුහුණු ඇති අය. එහෙම නැතුව අතු ගන්න, ගෙවල් සුද්ධ කරන්න ඒ විදිහයට නෙමෙයි. ඒ වගේ අය ගියයි කියලත් අපට මහා විදේශ ප්‍රේෂණ තොගයක් එන්නේ නැහැ. ඒ නිසා නිවැරදි වෘත්තීය පුහුණුවක් එක්ක විදේශගත වීමේ විවෘත වැඩපිළිවෙලක් හදන්න. ඒකත් තමාගේ පළාතේ, තමාගේ පක්ෂේ, තමාගේ හිතවතුන්ගේ අයට කෝටා දෙන ක්‍රමයෙන් නෙමෙයි. එතකොට අරගලකාරීන් නිසා සංචාරකයින් එන්නේ නැහැ වගේ අතේ පැලවෙන ගල් බොරු ඇදබාන්න එපා. ඇත්ත පිළිගන්නකෝ, ගෑස් නැති, ඉන්ධන නැති, විදුලිය කපන, ආහාර හිඟ රටකට විදේශිකයෝ එන්නේ ආයේ මොකද? මේ පෝලිම්බල ඉඳලා විනෝදේ ලබන්නේ? මේ යන විදිහට විදේශිකයෙක් එනවා නම් පෙට්‍රල් කෑන්හිකුයි, ගෑස් සිලින්ඩරේකුයි, පාපැදියකුයි අරගෙන, එළවලුයි ඇපල් ගෙඩිටියකුත් අරගෙනම එන්න වෙන්නේ. ඒ නිසා තව තවත් බොරු කියමින් රට අන්ධන එක නතර කරන්න, ප්‍රශ්නේ යථාර්ථයට මුහුණ දෙන්න කියලා දහ දුක් විඳින ජනතාව වෙනුවෙන් අදත් අප ටෙලිවැකියෙන් මේ ආණ්ඩුවට මතක් කරනවා. බලන් කඩතුරා හැර දෑසේ කියලා ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා. එම පුවතත් සමගින් අප ඔබෙන් සමුගන්නව උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන්. අප යළිත් හමුවන්නේ දහවල් 12ට මධ්‍යාහන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායි දිනයක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.